පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පෙරපාසල් ඒකකය බස්නාහිර පළාත මගින් 2022 6/1 දිනෙන් යුතුව වෛරස් ව්‍යාප්තියක් පිළිබඳ අනතුරු ඇඟවීමේ විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා කියලා ඔයාලා දන්නවද? ඒ නිවේදනයට අනුව බස්නාහිර පළාත තුල අත් ආද මුඛ වෛරස් රෝගය පැතිරෙන බවත් ඒ සම්බන්ධව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් උපදෙස් නිකුත් කරලා තියෙනවා. අත් පා මුඛ වෛරස් රෝගය එහෙමත් නැත්නම් HFMD එහෙමත් නැත්නම් ඉන්දියාවේ මාධ්‍යවලට අනුව ටොමැටෝ ෆීවර් කියන දරුවන්ට වැළඳෙන වෛරස් රෝගය ගැන අපි අද කතා කරමු. මේ රෝගය දරුණු රෝගයක් ලෙස නොසලකුවත් මේ රෝගයේ වැළඳීම සහ ඉන් පසු වෙන ආසාදන හේතුවෙන් දරුවන් මිය යන්න පුළුවන් කියලයි වාර්තා වෙන්නේ. මේ රෝගය මේ වෙනකොටත් ඉන්දියාවේ කේරළයේ දරුවන් 100කට වඩා ආසාදනය වෙලා කියලා තමයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ වගේම එරට ප්‍රාන්ත බලධාරීන් මේ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මීට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ආදී රටවලත් මේ වෛරසය පැතිරෙනවා කියලත් වාර්තා වෙනවා. HFMD වෛරසය ගැන කතා කරනකොට මේක හැදෙන්නේ අවුරුදු 10ට අඩු කුඩා දරුවන්ව. දරුවන්ගේ අත්, කකුල් සහ මුඛයේ ප්‍රදේශවල කුෂ්ඨ එහෙමත් නැත්නම් රතුපාට ලප, දියබිබිලි මතුවෙනවා දකින්න පුළුවන්. මේ රෝගයට හේතුකාරකයේ විදිහට කොක්සැකී වෛරස් A16 සහ එන්ටරෝවෛරස් 71 කියන වෛරස් වර්ග දෙක හඳුනාගෙන තියෙනවා. HFMD වෛරසය සත්තුන්ට හැදෙන පුරහා මුඛ රෝගයක පටලව ගන්න එපා. මේ රෝග දෙකක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මේ රෝගය කිවිසුම් යාම්, කැස්ස, බිබිලිවල තියෙන තරල ස්පර්ශ වීම සහ රෝගී දරුවන්ගේ මලද්‍රව්‍ය ස්පර්ශ කිරීම මගින් තමයි තවත් දරුවෙකුට බෝ වෙන්නේ. සාමාන්‍යයෙන් වෛරස් එක ආසාදනය වෙලා දවස් 4-6ක් ගියාට පස්සේ තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. ඔයාගේ දරුවත් මුඛයේ හෝ උග්‍රේ අමාරුවක් ගැන කියනවා නම්, ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම්, දරුවට උණ තියනවා නම්, බඩේ වේදනාව වගේම ඔක්කාරය තියනවා නම්, ඉක්මනටම වෛද්‍යවරයෙකුට පෙන්වන එක තමයි දැනට තියෙන හොඳම විසඳුම. රෝග ලක්ෂණ මතුවෙලා දින කිහිපයක් යනකොට දියබිබිලි මතුවෙනවා දකින්නත් පුළුවන්. මේවා මුලින්ම කම්මුල් වල සහ දිවේ දෙපැත්තේ තමයි මතුවෙන්නේ. මේ දියබිබිලි දවස් 10ක් විතර යනකොට නිකම්ම අඩු වෙලා යනවා. මේ රෝගය මේ දවස්වල පැතිරෙන නිසා ඔයාගේ දරුවටත් රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනටම වෛද්‍යවරයෙකුට පෙන්වන්න. මොකද සමහර දරුවන්ට මේ රෝගය නිසා මෙනින්ජයිටිස් තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්ලු. නිශ්චිත ඖෂධයක් නැති මේ රෝගයට වේදනානාශකයක් විදියට පැරසිටමෝල් ලබා දෙනවලු. රෝගී පැතිරීම පාලනය කරන්න නම් දරුවන් ආසාදිතයන් නිරෝධායනය කරන්න කියලා උපදෙස් ලබා දීලා තියෙනවා. මේ රෝග ආසාදනයෙන් සුව වූ දරුවෙකුගේ මලද්‍රව්‍ය තුල සති කිහිපයක් යනකම්ම මේ වෛරසය තියෙනවා කියලත්, ඒවා වෙනත් දරුවෙකු ස්පර්ශ කළොත් ඒ හේතුවෙන් මේ රෝගය නැවත ආසාදනය වෙන්න පුළුවන් කියලත් මේ වෙනකොට සොයාගෙන තියෙනවා. අද වෙනකොට අපේ රටේ තියෙන තත්ත්වයත් එක්ක ඖෂධ සහ සේලයින් වල හිගය හේතුවෙන් මේ වගේ රෝගයක් වුණත් දරුවන්ට මාරාන්තික වෙන්න පුළුවන්. ඒ වගේම මේ රෝගය ඔයාගේ දරුවටත් ආසාදනය වෙලා තියෙනවා නම් එයාට තක්කාලි, මිදි, ලෙමන්, දොඩම් වගේ ඇඹුල් වර්ග දෙන්නත් එපා. ඒ වගේම බිබිලි කඩන්න තුවාල කරන්න දෙන්නත් එපා. එහෙම තුවාල වුණොත් එතනින් වෙනත් ආසාදන ඇති වෙන්න පුළුවන්. මේ රෝගය අලුතින්ම ඇති වුණු තත්ත්වයක් නෙවෙයි. 2012, 2017, 2018 වර්ෂවල ඉන්දියාවේ වගේම 2009 චීනයේනුත් වාර්තා වෙලා තියෙනවා. අපි 2009 චීනයේ සිද්ධිය ගැන කතා කරොත් ළමයි ලක්ෂ 12කට මේ රෝගය ආසාදනය වෙලා තියෙනවා. එයින් ළමයි 14,000ක් බරපතල තත්ත්වයන්ට මුහුණ දීලා කියලත්, 353ක් මිය ගියා කියලත් චීන බලධාරීන් කියනවා. ඒ වගේම ඒ අවස්ථාවේ එන්ටරෝවෛරස් 71 කියන වෛරසය පැතිරුණා කියලා තමයි සොයාගෙන තියෙන්නේ.
මේ නිසාම මේ රෝගයට එන්නතක් නිපද වූ චීනය ඒ බව බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් වෛද්‍ය සංග්‍රහයේත් පළ කරලා තියෙනවා මේ එන්නතේ සාර්ථකත්වය 90% කියලා තමයි චීනය කියන්නේ නමුත් මේ එන්නත තවම මේ රෝගය සඳහා අනුමත වෙලා නැහැ කියලායි කියන්නේ සත්‍යය කොහොම වුණත් එන්නත මගින් බලාපොරොත්තු වෙන්නේ දරුවන් රෝහල් ගත කිරීම අවම කර ගැනීම කියලායි වාර්තා වෙන්නේ කොහොම වුණත් මේ රෝගයට චීනයේ නිපදවපු එන්නත එරට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කරගන්න සලකා බලමින් ඉන්නවා කියලත් වාර්තා වෙනවා ලෝකයේ තත්ත්වය කොහොම වුණත් අපේ රටේ අපිට දැන් ඉන්න වෙලා තියෙන විදිය ගැන අපි හොඳටම දන්නවා ඒ නිසා මේ වගේ මාරාන්තික නොවන වෛරසයක් පැතිරෙන්න පටන් ගත්තත් ඒකට අවශ්‍ය මූලික ප්‍රථමාධාර සහ අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් තත්ත්වය දරුණු අතට හැරෙයි කියලයි වෛද්‍යවරු දැනටමත් අනතුරු අඟවලා තියෙන්නේ. ඒ නිසා අපි අපේ දරුවන් පරිස්සම් කරගමු.